ඉන්දියා අගමැති මෝදී අගෝස්තුවේ මෙරට සංචාරයක ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා ලබන අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරය කරනු ඇතැයි ඉන්දියා ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් ප්‍රකාශ කර තිබෙනවා. මේ ඊයේ දවසේදී ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර හමුව සිදු වෙච්ච අවස්ථාව සහ නරේන්ද්‍ර මෝදී අග්‍රාමාත්‍යවරයාගේ දිවුරුම් දීමේ උත්සවයෙන් පසුව ඉන්දියාවේ නව දිල්ලි නුවරදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සහ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් අතර හමුව සිදුවේ. මේ ඡායාරූපයත් පළ කරන්නේ අද දින මෙන පුවත්පත. ඒ අතරෙම අසල්වැසියාට මුල් තැන මේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර හමුව මේ ඊයේ දවසේදී සිදු වුණා. මේ එම ඡායාරූපය ප්‍රදීප් පතිරණගේ ඡායාරූපයක් වශයෙන් පළ කරන්නේත් අද ලංකාදීප පුවත්පත. ඒ අතරෙම ජනපති රනිල්ගේ ඇරයුමෙන් මෝදි අගෝස්තුවේ ශ්‍රී ලංකාවට සමින්ද සිල්වා ඉන්දියාවේ නව දිල්ලි නුවර සිට වාර්තා කරනවා. ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ලබන අගෝස්තුවේ සිදු කරනු ඇතැයි පවසන ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධ ඉන්දියා ජ්‍යෙෂ්ඨ අමාත්‍ය එස් කේ ජයශංකර් මහතා ඉන්දියාවේ නව දිල්ලි නුවරදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී සාකච්ඡා පවත්වා තිබෙනවා. ඒ අතරෙම මෝදි දිවුරුම් දීමට විනාඩි 30කට පෙර කාශ්මීරයේදී බස්ට්‍රියකට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වෙලා තියෙනවා. දස දෙනෙක් මරුට 33 දෙනෙක්ට තුවාල සිදු වෙලා චතුර පමුණුවගේ වාර්තාවක් ඒ. ඒ අතරෙම මෝදිගේ කැබිනට්ටුවේ මුස්ලිම් ඇමතිලා නැහැ. නරේන්ද්‍ර මෝදිගේ ඇමති මණ්ඩලයේ මුස්ලිම් ජාතිකයෙක්ට කිසිදු තනතුරක් හිමි වෙලා නැහැ. මීට පෙර 2014 දිමෙන්ම 2019 මුස්ලිම් ඇමතිවරයෙක්ට අවස්ථාවක් හිමි වී තිබුණු බවත් මේ වාර්තාවේ සටහන් කර තිබෙනවා.